ආබාධිත රණවිරුවන් පිරිසක් ඊයේ පෙරවරුවේ කොටුව දුම්රියපළ ඉදිරිපිට විරුද්ධතාවක් ආරම්භ කළා. අනතුරු ඊයේ සවස ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමග කළ සාකච්ඡාවද අසාර්ථක වීම හේතුවෙන් ඔවුන් අඛණ්ඩ උපවාසයකට යොමු වුණා. කොටුව දුම්රියපළ ඉදිරිපිට මාර්ගයේ එක් මන් තීරුවක් අවහිර කරමින් ඔවුන් මෙලෙස උපවාසයේ නිරත වුණා. ඊයේ රාත්‍රී කාලයේ ඒකාබද්ධ විපක්ෂයේ පියල් නිශාන්ත මන්ත්‍රීවරයාද එම ස්ථානයට පැමිණියා. ජනාධිපතිතුමා ඉතාමත්ම සුබවාදී ලෙස මේ ගැටලුව විසඳන්න එතුමා ඒ අවස්ථාවේදී අපට ඒකාබද්ධ විපක්ෂයේ අපේ කණ්ඩායමට පොරොන්දුවක් ලබා දුන්නා. කෙසේ වෙතත් ඉන් සෑහීමකට පත් නොවුණු ආබාධිත රණවිරුවන් සිය උපවාසය අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කළා. අද අලුයම දෙකට පමණ උපවාසයේ නිරත ආබාධිත රණවිරුවෙකු හදිසියේ අසනීප වීම නිසා ගිලන් රථයක් ඇඳවා රෝහල්ගත කිරීමට සිදු වුණා. අද පෙරවරුවේත් ඔවුන් කොටුව දුම්රියපළ ඉදිරිපිට එක් මන්තීරුවක් අවහිර කරමින් මෙලෙස රැඳී සිටියා. මේ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක්ද හටගත්තා. කොටුව දුම්රියපළ ඉදිරිපිටින්ම වැටි ඇති මාර්ගයේද රථවාහන ගමනාගමනය සඳහා යොදා ගැනීමට පොලිසියට සිදු වුණා. මේ අතර ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ විශ්‍රාමික ආබාධිත රණවිරුවන්ට අදාළ ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කර ඇති බව පවසමින් ආරක්ෂක අමාත්‍යාංශය මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබුණා. නමුත් රජය මේ සඳහා ලබා දී ඇති විසඳුම පිළිබඳව ඔවුන්ව මෙතෙක් දැනුවත් කර නැති බවයි ආබාධිත රණවිරුවන් පවසන්නේ. ඒක අපි නවත්තන්න කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද පෙරවරු 10:45ට පමණ අවහිර වී තිබූ මන්තීරුවෙන් ආබාධිත රණවිරුවන් ඉවත් කිරීමට පොලිසිය පියවර ගත්තා. ඒ රජයෙන් ඔවුන්ට පැක් ඇතුළත තීරණයක් ලබා දෙන බවට ලබා දුන් පොරොන්දුව මතයි.